බාලබෙහෙත් නඩුවේ විත්තිකාර සුදත් ප්‍රනාන්දු මානසික වෛද්‍යවරුන් හමුවට TFM මගේ 78ට වඩා වැඩි කැලින් වේවි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබි සබන් ඔබත් ලින්ක් සුදන්තවලින්ම දක්මදින්න කට පරිස්සම් කරගත්තොත් අපි පරිස්සම් කෙහෙලියටත් මානසික පීඩාවක් නීතිඥවරයා කියනවා කොමුදු පුල්ශාන්තගේ සටහන ප්‍රමෙතියෙන් තොර ප්‍රතිදේහෙන්නත් මෙරටට ආනයනය කර රෝගී ජීවිත අනතුරටපත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එමෙන්නත් ගෙන්වූ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නැත්තා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වෙත යොමු කරන ලෙස මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය එලෙස ඊයේ දවසේදී මේ නියෝගය ලබා දී තිබෙන බවයි මේ වාර්තාවේ සටහන් කර තිබෙන්නේ එනිසා හැම දෙයකටම වඩා ලොකුයි යුක්ති ධර්මතාවය. එනිසා ස්වභාව ධර්මයා දඬුවම් දෙන්න ගියාට පස්සේ ඒකට කාටවත් කෝල් කරලා ඒ ෆයිල් එක යට ගහලා හිස් ෆයිල් දාලා ස්වභාව ධර්මයා දඬුවම් දෙන්න ගියාට පස්සේ කාගේවත් chance එකක් නැහැ. ඒකට විධායක බලති ජනාධිපතිවරයා කෝල් දෙන එකන් අරයා කෝල් දෙනකන් ඒව බෑ. බාලබේ ජාවාරම සෞඛ්‍යයේ හිටපු සෞඛ්‍ය ලොක්කෙක් CID වටේ යවලා නීතිපති උසාවියට දන්වන්නේ සැපයුම් කරු මානසික රෝහලට මේ මනෝපිය ගුණසේකරගේ වාර්තාව වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක බාලබේහෙත් නඩුව සම්බන්ධයෙන් විමර්ශනය කළ රහස් පොලිස් නිලධාරීන් නොමග යවා ඇතැයි නීතිපතිවරයා මාලිකාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට ඊයේ දැනුවත් කර තිබෙනවා. ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ කටයුතු වලින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉවත් කිරීමෙන් පසු ඖෂධවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් නොකිරීම නිසා රට තුළට බාල ඖෂධ ගෙන්වීමට හැකියාව ලැබුණු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරියාගමනෙවිය මේ තත්ත්ව නිසා ස්නායු රෝගීන් සහ පිළිකා රෝගීන්ගේ ජීවිත අනාරක්ෂිතත්වයට පත් වූ බව තමයි ස්ථාන කර තිබෙන්නේ. කරුණු සලකා බැලීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරුන් 8 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් වෙත මේ අය යොමු කරන්න කියලා සඳහන් කර තිබෙනවා. අද ලංකාදීපුව පතේ වාර්තාවක සටහන් කර තිබෙන්නේ ඒ බාල බෙහෙත් ජාවාර මහා සම්බන්ධව සෞඛ්‍යයේ හිටපු ලොක්කෙක් CID වංගු ගස වංගු යවා තිබෙනවයි කියලා ඒ වාර්තාවේ සටහන් කර තිබෙන්නේ. CID වංගු ගයපු මේ ලොක්කා අන්තිමට ඒ වංගුවේ හතරමං හන්දියේදී හසු වුණා. ඉමුනෝග්ලොබියුලින් එන්නත් පංචාව පළමු සකකරු සුගත් ජානක අංගොඩ රෝහලට විෂාදය හැදිලා දිවිනසාගත හැකි නීතිඥවරයා උසාවියට දන්වා තිබෙනවා. කොළඹ අධිකරණ වෛද්‍ය වාර්තාකරු සිරංජනී කුමාරිගේ වාර්තාවක එයත් සටහන් කර තිබෙන්නේ. ඒ අතරේම මේ දිනමින පුවපතේ වාර්තාව ෆාමා සමාගමේ හිමිකරු අංගොඩ මානසික වෛද්‍ය රෝහලට ඉදිරිපත් කිරීමට නියෝගයක්. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමුනෝග්ලොබියුලින් නඩුව සුරංජනී කුමාරි සහ භාග්‍යා සිල්වා වාර්තා කර තිබෙනවා. ඒ නිසා හොරකම් කරන්න ඕන නම් ඒ පුරුද්ද නැති කරගන්න බැරි නම් ඒක කෑදරකමක් නම් ඒක ලෙඩක් නම් හොරකම් නොකර සල්ලි එන්නේ නැත්නම් ඒක ලිකන් අසනීපයක් වගේ නම් කමිෂන් එකක් 10% ඉල්ලම හිතන ඉල්ලන්නම හිතනවා නම් දෙයනේ මිනිස්සු පාවිච්චි කරන බෙහෙත් ටිකෙන් මිනිස්සු කන බොන සීනි අලලුණු ටිකෙන් වාහනෙට ගහන තෙල් ගෑස් ටිකෙන් හොරකම් කරන්නේ නැතුව අවසරයි ඕන හොරකමක් කරගන්න ඒ ඉල්ලීම බැගෑපත්ව කරමු මුළු මහත් පුරවැසියන්ව.